Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. මට පොඩි උදව්වක් කරන්න පුළුවන්. පොඩ්ඩේ යත් අත තිබ්බේ මගේ නරකම නිලයට තමයි. නම්බේක? මට විශ්වාසයක් තියෙනවා බං. මෙහා පුළුවන් තරම් ඉක්මනට උඹව නිවැරදි කරයි කියලා. කොච්චර කාලයක් ඔම ඇංගිලා ඉන්නද කල්පනාව? අරෙන් බාරගත්ත වැඩ ගොඩ ගැහිලා. අදත් ඩිරෙක්ටර් කෙනෙක් කතා කරා. ඇහුවා වාගේ බයෝපික් එකක් කරමුද කියලා. දුදාම මේ විදිහට මිනිසුන්ට මොන දෙන්න බෑම්. මට ගන්න ඉදහස ඉන්න ඕනි. හැංගි ලයින් එක උත්තරයක් නෙමෙයි ළමයෝ. පේනවනේ උදේ මවුලි ඇවිල්ලා නටපු නාඩගම. ඔය පටන් ගන්නවා විතරයි. මට වෙලාවකට හිතෙනවා දන්න දේවල් මූන්ටම කියලා දාලා ගීත් අතෑරලා දා. පිස්සුද ළමයෝ? ඇත්තටම ඔයා මරන්න කොන්ට්‍රැක්ට් එක දුන්නේ ගීත් නම් ඒ ගැන ඔයා දන්නවා කියලා දැනගත්තාම ඔයාට පාඩු වෙන දෙයක් කියලා දෙනවද? හැමදාම යාට බය මෙහෙම ඉන්න බෑනේ අම්මේ. මං කියන්නේ ඔයා ආපහු වැඩ පටන් ගන්න. කිසි දෙයක් නොවුන ගානට. ඒ අතර අපි විරාන්න හොයමු. පොලිසියෙන් කෝල් කරා. අද දවල් ඒගොල්ල මෙහෙ එනවලු. ඔයාගෙන් ප්‍රශ්න වගේක් අහන්න. මුලේ කල්පනා කරලා උත්තර දෙන්න. හොඳේ? ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. මනස් කියලා දෙයක් දන්නේ නැද්ද? ඊතර බෙල් එකවත් ගහලා ඉන්න තිබ්බනේ. දැන් තමුසේ තමයි මනස් කියලා දෙන්නේ නැන්නේ. මොකද කිව්වේ? ශාන් මෙච්චර දෙයක් වෙලත් මං ඉවසල ඉන්නවා. හැබැයි හිතන්න එපා මගේ දුර්වලකමක් කියලා. තේරුණාද? අක්ක කියලා ගිම්මිදගෙන
මගේ අක්කගේ බෙල්ලටම තොණ්ඩුව දාන්න හදපු තමුසේ දුර්වලයෙක් තමයි මිනිහෝ. අද කියන්නේ? තමුසේ තමයි මගේ අක්කා මරන්න කොන්ට්‍රැක්ට් එක දුන්නේ. මම මේ සේරම ගිහලා පොලිසියට කියනවා. කියලා තමුසේ අල්ල හිරේ දානවා. තමුසේ ආපහු මගේ අක්කට කරදර කරන්න આવොත් එහෙම තමුසේ ටයිකෝට් ඔක්කොම මම පාරේ ගලවන ප්‍රසිද්ධිය. කියන්නේ? මගේ අම්මයි තාත්තයි මෙතන ඉන්න හින්දා ඉවසන. යනවා ගෙදර එළියට. Get out of my house. මේක ලේසි එකක් අතරින්නේ නෑ. මුසෙ මිනී මරුවේ. තමුසෙ මිනී මරුවේ. දේ කරන්නත් කලින් මුලේ කල්පනා කරන්න ඕනේ කියන්නේ ඔන්න ඕක තමයි. නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන්මත් නිලින්න. අපිට කියන්න මිස් කවුද මිස්ව කිඩ්නැප් කරේ? අපිට කියන්න, අපිට දැනගන්න ඕන. විරාන්ත මිස් අරන්ගියේ. මේ මෝඩ වැඩ කරන්නේ නැතුව අපි යන් ගෙට. මම එතනට ආවේ ඔයගලන්ට දෙයක් කැටියෙන් කියලා යන්න. ආව කිඩ්නැප් කරේ මගේ බොඩිගාඩ් විරාන් නෙමේ. එයා දූපතේදී මාව හොඳට බලාගත්තා. මාව පරිස්සම් කළා. එයාට අවශ්‍ය උනේ මට වෙඩි තිබ්බේ කවුද කියලා හොයාගන්න. එයා මාව දූපතේ තියාගත්තේ ඒක හොයාගන්නකම් මාව මෙහෙට එක්කන් ගෙන ඒක මට හොඳ නැති නිසා. මිස්ටර් නිකමුණා මේක නතාවක් තමයි. පොඩ්ඩක් ඉන්න. මිස්ටර් දීලා. ඔකොල්ලෝ බොහොම අවුලෙන් වගේ. මුදින් එක මාළුවද බං? යන්නේ කාර කොරස් කඩාගෙන යන්න කියලා ගියා. අතෑරලා දාන්. ගෑනුවම තමයි බං. පොඩ්ඩ යාවේ. බේ මේ. ඉතේ අමාරුකම යන්නත් එක්ක මං බැලුවේ ඔබට පොඩි ජොබ් එකක් බාර දෙන්න. මොකද මගේ නම පොඩ්ඩේ වුණාට මගේ වැඩ පොඩි නෑනේ. ඔබ ඒක දන්නවනේ විරු. ටිකක් බරපතල වැඩක්. රිස්කි. රිස්කි වෙන තරමටම අතට එන ගතමන්ට එක වැඩි වෙනවා. මිනිහගේ ජීවිතය ගැන බලාපොරොත්තු එක වතාවක් අතරුණාට පස්සේ එතනින් යට ජීවත් වෙනවද නැද්ද කියලා ආයෙත් එපාරක් හිතන්න ඕනේ නෑ.
ජීවත් වෙන්න බය කෙක්ට වඩා මැරෙන්න බය නැති කෙක් ලං කරගන්න මං කැමති. තන මාලිගාවත්තේ මිනිස්සයයි වෙලාවයි මං කියන්නේ. Perfume expert Goya Saban rupiah 125ක් පමණයි. Nestle Nestle Malt Ocean AI ශක්තියයි. ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. තාත්තු ඔබ ඇංගිලි ඉන්න ඕනේ. මම ඔබට කිව්ව නේද නේ ඔබ බේරයි කියලා. මම මෙතනට ආවේ ඔයාලට කෙටියෙන් දෙයක් කියලා යන්න. මාව කිඩ්නැප් කරේ මගේ බොඩිගාඩ් විරන් නෙමෙයි. එයා කලේ දූපතේදී මාව ආරක්ෂා කරන එක. එයා මාව ගොඩක් හොඳට බලාගත්ත පරිස්සම් කළා. එයාට අවශ්‍ය වුණේ මට වෙඩි තිබ්බේ කවුද කියලා හොයාගන්න. එයා මාව දූපතේ තියාගත්තේ ඒක හොයාගන්නකම් මාව මෙහෙට එක්කන් එන එක මට හොඳ නැති නිසා. මේ මොකද මේ කවුද තමසලා නේහා දන්තනාරායන කිඩ්නැප් කළේ විරාන්ද විරාන්ගේ නේහාගේ සම්බන්ධයක් තිබුණද විරාන් ඉන්නේ තැන දන්නවද නේහා ඇත්තම කරන්නේ බොරුවක්ද නේහා විරාන් එක පැනලා ගිහිල්ලාද ඇයි දැන් ඔයා අපෙන් අහන්නේ ඒ රහගන්න ලෝන්ගෙන් ඔයා විරාන්ගේ අම්මා නිසායි අපි මේ දේවල් ඔයාගෙන් අහන්නේ විරාන් කියන්නේ ඇත්තටම අපරාධකාරයෙක්ද දැන් කවුද කිව්වේ විරාන් මගේ පුතා කියලා ඒ මෞලියෝ මෙහෙමරේ මෙහෙමරේ මේ මුන්ට කියහන් අපි මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා මේ අපේ පුතාගේ පැටිකිරිය හොයන්න කලින් අර සුපර් ස්ටාර්ස් නිලියගේ පැටිකිරිය හෙව්වොත් නරකද? එයා මේ දැන් කොළඹ කුරුඳුවත්තේ හතෙන් බහැපු නෝන වගේ හිටියට එයාත් ගොඩ බැස්සේ මේ මුඩුක්වෙන් තමයි. ඔබ කවුරුන් ගැනද කියන්නේ? මේහා දන්තනාරායන ගැන ඔබ ඔය කියන කතාවට අපහාසයක් නේද? අනේ මේ අපහාසයක්ද උපහාසයක්ද කියන්නේ මන් දන්නේ නැහැ. හැබැයි ඔය කියන සුකුරුත්තම හිටියේ අන්න අර පෙට්ටිකවල වල අයිනේ එහා පැත්තේ තිබුණ ගෙදරක. දැන් ඔය අලු ගසා බසා දාලා හිටියන නේපා. මොනවද මේ කියවන්නේ? ඇයි? නෑ නෑ මුන් එනවා උඹලගේ අයියාගේ පැටිකිරිය හොයන්න. මං ඉතින් මුන්ට කියලා දුන්නා හොයන්න ඕනේ කාගේ පැටිකිරියද කියලා. මේ වෙච්ච දේවල් හොඳටම ඇති. දැන් ඉතින් මේක පොලිසිය බාර ප්‍රශ්නයක් නිසා ඔබලා මේ විදිහට අපිට ආයෙත් කරදර කරන්න එපා. මුන්ට සිංහල තේරෙන්නේ නැබන්. මුන්ට සිංහල තේරෙන්නේ නැහැ. මේ අපි ඉන්නේ ලයිව් එක කොහොම කෑ ගහන්න එපා. මොකද? මාජෝ තේරෙන්නේ නැද්ද? සජීවීව සජීවීව. මේ කොහොම කෑ ගහති මුළු රට දකින්නවනේ මේක. මේ හොගලමට කිව්වත් නෑනේ. මං දන්නවනම් මේ බලන්න මේ ගෙදරට ඇඳගෙන ඉන්න විදියට ඉන්නේ. මොඳ ඇඳුමක් දාගන්නවනේ. මේ අපි ආව මුලින් ඉඳන් ගමු ඈ. ඉන්න මං ඇඳුමක් දාගන්න. Malibu chocolate cream, Inguru and lemon puff. Less sugar, same great taste. From Malibu. Thank you.
තේරුම. නේහා. කද මං කලේ. ඒ විරාන් කරන විදිහට කිව්වේ. කද්ද කියපේක වැරද්ද? මටත් කියනෝනේ. විරාන් ඔය බය කරගෙන දින්නේ. මාව හැම කාටවත් බය කරන්න පුළුවන් ගැණික් නෙමෙයි කි. හැබැයි දැන් නම් මට බය හිතෙනවා. ඔයා මට මෙහෙම කරන්නේ? එහෙනම් ඇයි ඔයා මට මෙහෙම කරන්න හදුවේ? මම මොනවද කරන්න හදුවේ? කරන්න හදුවේ? මරි මරි ජීවත් වෙච්ච ගෑණියෙක්ව එකපාර මරන්න හදපේක. What nonsense? ඔයා මොනවද මේ කියන්නේ? පිස්සුද ඔයාලට? මෙච්චර කල් නම් මට පිස්සු තිබ්බේ නෑ. හැබැයි මේ වෙච්ච දේවල් ඇහුවා මට පිස්සු නොහැදී බෙරුණා නුනාපේ. මොනවද මේ කියන්නේ? I can't understand anything. ඔයාට වෙන කෙල්ලෙක් හිටියා නම් ඒකට මං ජීවිතෙන් වන්දි කියවන්න ඕනේද? කෙල්ලෙක් මට? Are you mad? අරිත මොකද මේ ජීවිතෙන් වන්දි කියවන්න ඕන කතාව? දැන් බොරුවට බබෙක් වෙන්න හදන්න එපා. ඔය කෙල්ල නිසා තමයි මාව මරන්න කොන්ට්‍රැක්ට් එක දුන්නේ. What? මං ඔයා මරන්න හදනවා? පිස්සුද? නේහා ඔයා ඉපානෝ මරන්න හදන්නේ ඇයි? මේ ඔයා මේ වොෂිප් සයිට් වල තියෙන නිවුස් කියවල ඔයාගේ ඔළුව විකාර කරගෙන. කවුරුත් මගේ ඔළුව විකාර කරන්න හදුවේ නැහැ කිව්. මම දන්නවා මං කියන්නේ ඇත්ත කියලා. වාරෝ බේකල් කියන අර විරාණියද? වාගේ ළඟ ඉඳගෙන වාගේ ඔළුවට විස බීජ පුරවනවා. එහෙම කරන්නේ ඇයි කියලා මට වඩා හොඳට ඔයා දන්නවා. ඔයා දන්නවා. එහෙම නිතාමත් ඔයාට ලව්. අපෙන් අහන්නේ ඒ වහගන්න ලුංගෙන්. ඔයා විරාන්ගේ අම්මා නිසායි අපි මේ දේවල් ඔයාගෙන් අහන්නේ. විරාන් කියන්නේ ඇත්තටම අපරාධකාරයෙක්ද? දැන් කවුද කිව්වේ විරාන් මගේ පුතා කියලා? මේ අපේ පුතාගේ පැතිකිරිය හොයන්න කලින් අර කොමල් ගාන මට සල්ලි ඕනේ. එහෙනම් මොකටද මේකට හොට දෙන්නේ? මට ඕනේ පරිගන්න. ඒත් එක හරි ගියේනේ. මට පිස්සුද ළමයි සල්ලි වලට පයින් ගන්න හදන්නේ. ආ මන් දන්නේ. ඩැඩි 125ක් කිල්ලුවා. මට 125ක් ඕනේ. ඔය ඉතින් 50 තියන් ඕන දෙයක් කරන්න. මට නැහැක්ක තිබ්බේ වෙනම ගනුදෙනු. එතක සල්ලි වලින් ගිලව් කරන්න බෑ. අම්මයි ඩැඩි මගේ සීට වෙනත් ගන්න. අර ගෝණ මගුලක් කරගන්න. අපේ නම් හිතුවේ තිබුණු ගනුදෙනු ඉවර කරා කියලා. මෙච්චර කාලෙකට මාව ඉග්නෝ කරපු එකම කෙල්ල තමයි නේහා. මට ඕන උනේ මාව එම් ලේසින් ඉග්නෝ කරන්න බෑ කියලා තේරුම් කරලා දෙන්න. එච්චර. ඒ ළමයා දැන් ඉන්නේ අහසේ.
අඩුම තරම වාට යට කිට්ටු වෙන්නවද? මම ඉන්ඩස්ට්‍රි එකට කෙල්ලෝ කී දෙනෙක් ගෙනාවද? ඒ කෙල්ලෙක් මට තාම වචනයක්වත් කියලා නැහැ. එකට නේයා. ආඩම්බරකාර උද්දච්ච ගෑණී. කොහොම හරි ඒකේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අයින් කරලා දාලා තමයි පස්සමන. මට ඇත්තටම හතරේ නම් ක්‍රිස් මගෙන් ඇත්තලා ඉන්න. ඒත් මට මගේ කියලා කියන ඔයාලා දෙන්න විතරයිනේ ඉන්නේ. ඒකයි කොයි ගියත් ආපහු ඔයාලා ළඟට එන්නේ. මහපොළොව ඉන්න අය හැමදාම කරේ අහසින් තරු කඩම් වැඩනකම් ඔට්ටු අල්ලපේ. මොකක් හරි පොයින්ට් එකක් හොයලා අරුවට දාපන්. මට ඉම්පෝටන්ට් මැසේජ් එකක් දෙන්න තියෙනවා.